ඔව්, ඇත්ත වශයෙන්ම මේ ගමන යන අපිට දෙවියන් වහන්සේ දුන්න තෑග්ග තමයි නමස්කාරය. ජේසුගේ ආදරය දැනෙනකොට, ඒ ආදරය හිතාගන්න බැරි විදියට හදවතට එනකොට අප තුළ ඇතිවෙන්නේ කෘතඥතාවයක්, අප තුළ ඇතිවෙන්නේ විශාල ආදරයක්. ඒ ආදරය අප තුළ ඇතිවෙද්දී ඉල්ලන එක මොහොතකට පැත්තකට තියලා උන්වහන්සේ දිහා බලලා අපට උන්වහන්සේව අගේ කරන්න, උන්වහන්සේගේ ගුණ කියන්න, උන්වහන්සේගේ හදවතට කිට්ටු වෙන්න අපට ඇත්තුලෙම්ම දැනෙන්න පටන් ගන්න. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම ජේසුට අපි ආරාධනා කරන්න යනවා. ජේසුනි, අප අතර දැන් ඇවිදින්න. ඔබ වහන්සේගේ ආදරෙන් අපිට අත්දැකීමක් වෙන්න. සමහර විට ජේසුගේ ආදරය අත්දකින්නට අපි වැඩි දෙනෙකුට අවස්ථාවක් තිබිලා නැතුව ඇති. කරදර, ප්‍රශ්න, ගැටලු වල අපි හිර වෙලා ඉන්න ඇති. දුබලකම් වල, පාපේරම් වල අපි හිර වෙලා ඉන්න ඇති. අපිත් එක්ක එකතු වෙලා ජේසුට කියන්න, ජේසුනි, අපි අතර ඇවිදින්න. ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්න බව අපට අත්දකින්න සලස්සන්න, හදවත පුරවන්න. අප සියලු දෙනා තුළ ප්‍රාතිහාරයක් සිදු කරන්න. ඔව්, ප්‍රාතිහාරය මොකක්ද? සංකල්පයක්, අදහසක්, සිතුවිල්ලක් වෙලා තිබුණු ජේසුයි, ජේසුගේ ආදරයයි ඇත්තෙන්ම අප තුළ ඇත්තක් අත්දැකීමක් කරන්න. ඔබ වහන්සේ ඒදී මේ නමස්කාරය තුළින් සිදු කරන නිසා වහන්සේට ස්තුති කියනවා, නමස්කාර කරන, ප්‍රශංසා කියන. ඔබ දැක ගන්න ඔබේ අතැගිලි මත රැඳී සිටින්නට ඔබේ සලුවේ කොනේ එල්ලින්නට තව එකම එකවරක් මගේ හදටම එන්න. ජේසුනි, අප අතරේ ඇවිදින්න. ඔබේ ආදරෙන් මාද පුරවන්න. ඔබේ රුධිරයෙන් මා පවිත්‍රවන්නට තව එකම එකවරක් මගේ හදටම එන්න. ජේසුනි, අප අතරේ ඇවිදින්න. ඔබේ ආදරෙන් මාද පුරවන්න. ඔබේ රුධිරයෙන් මා පවිත්‍ර. ඔව් ජේසුනි, ඔබ වහන්සේ අද
අපි අතර ඇවිදින් අහගෙන ඉන්න හැම කෙනෙක්ගේම ජීවිතය තුළට ඇවිදින් ස්වාමිනී අපි ඉල්ලන්න අපේ ආත්මයේ ඇස් දෙක අරින්න උවහන්සේ ඇත්තටම මරණින් උත්ථාන වෙලා ජීවමානව අපිත් එක්ක ඉන්න බව අපි පුඩා කාලේ ඉඳලා දාන ඒත් අපි තනිකමට හිර වෙනවා පාපේට යට වෙනවා මනුෂ්‍ය වේදනාව චෝදනාවට අපි නිකම්ම අහු වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ නැහැ වගේ අපි ජීවත් වෙන්නේ අපි අද ඉල්ලන්නේ ඒ අඳුර ඒ බීරිකම බිඳලා දාලා ඇත්තටම ඔබ වහන්සේ ඉන්න විදිහ අපට අනාවරණය කරන්න අපේ හදවතට දැනෙන්න සලස්සන්න අපේ මනසට සත්‍යයක් කරන්න ඔව් ජේසුනි අපේ තනිකමට අපි තව කෙනෙක්ව ඉල්ලුවා සමහර විටවට අපි දන්නේ නැහැ ඔබ වහන්සේට ඇවිල්ලා ඒ තනිකමට ඇතුළෙන්ම පිළිතුරක් දෙන්න පුළුවන් බව ඔව් ස්වාමිනී අපේ ආදරේ ලබන්න අපි ඔබ වහන්සේගෙන් ඉල්ලුවා ආදරේ කරන්න කෙනෙක්ව දෙන්න කියලා අපි හිතුවා ආදරේ කරන්න පුළුවන් තව මිනිස්සෙකුට විතරයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ ඔබ වහන්සේට පුළුවන් ඇතුළෙන්ම ඒ ආදරය අපට අනාවරණය කරන්න ඔව් ස්වාමිනී අපේ බයට අපේ දුර්වලකමට අපි ඉල්ලුවා ශක්තිය තව කෙනෙක්ගේ උදව්ව දෙන්න මුදල් දෙන්න බාහිර වෙනමක් දෙන්න කියලා ඒත් අද ඔබ වහන්සේ අපට කියලා දෙනවා ඔබ වහන්සේ ආපුවම අපි ලෝකෙන් ඉල්ලන හැම අවශ්‍යතාවයක්ම ඒ දේවල් වලින් කවදාවත් ලැබෙන්නේ නැති විදිහට ඔබන්ස අපේ හදවතට ලබලා දෙනවා අනාවරණය කරනවා ස්වාමිනී ඒ අන්ධකම නැති කරලා ඒ අත්දැකීමටම ඇතුල් කරන්න ඔබහන්සේ අපාතර ඇවිදින්න ඇත්තෙන්ම දැන් ඇවිදිමින් අපිව ස්පර්ශ කරන නිසා අපි ඔබන්සේට ස්තුති කියනවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා හාලෙලූයා ඔව් මේ ගමනේ ගැඹුරටම යනවා අපි උන්වහන්සේගේ ආදරය අත්දකිනවා නෙහෙමියා අපට තවත් කරුණක් පෙන්වනවා නෙහෙමියා අපට කිව්වා
මොහොතක් නිසල වෙන්න, නවතින්න, මම දෙවිදුන් බව දැනගන්න. අපිට උනාන් නෙහෙමියායි ගැන්නුවා දෙවිදුන් බව දැනගන්න, මනස්ථාප වෙන්න. නෙහෙමියා අපිට කිව්වා පොරොන්දු අදහගන්න. දැන් නෙහෙමියා අපට මේ ගමනේ අවසාන පියවර කියලා දෙන්න, මැදිහත් වෙන්න. දැන් ඔබ මගේ තුලයි, මම ඔබ තුලයි, ඔබ මගේ හදවතට කිට්ටුයි. ඔබ ඉල්ලන්න, ඔබේ හදවතේ තියෙන අරගලයේ මගේ පාමුල තියන්න, මං ඔබට උත්තර දෙනවා. ඔබේ අවශ්‍යතාවයට මම ඇතුල් වෙනවා. කරන්න බැරි දේ මං ඔබ වෙනුවෙන් කරනවා. මරතු මොහොත දෙබෑ කෙරුවා වගේ ඔබ හිතන්නට බැරි බාධාවන් අයින් කරලා ඔබේ ජීවිතයේ තුලත් ඔබේ පරිසරයේ තුලත් මම ඔබ තුල ක්‍රියා කරනවා. ඒ ක්‍රියාවට බයිබලයේ වචනයක් තියෙනවා. ඒක තමයි ජීවන ජලය. ඔව්, ජුවම් සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ ජේසු නැගිටලා කෑ ගහලා කිව්වා, යම් කිසි කෙනෙක් මාව අදහනවාද ඔහුගේ හදවතින් අභ්‍යන්තරින් ජීවන ජලයක් ගලනවා. ඒ ජලය සියල්ලම අලුත් කරනවා, වෙනස් කරනවා, සුද්ධවන්ත කරනවා, ප්‍රාතිහාරයක් සිදු කරනවා. ඒ නිසා අපි මැදිහත් වීමට සූදානම් වෙමු. අපි උන්වහන්සේට කියමු, ස්වාමිනි, ඒ ජීවන ජලය ගලන්නට සලස්සලා අප තුල අප අතර පුදුම දෙයක් සිදු කරන්න. අපි මේ මැදිහත් වීමට සූදානම්. ජලයෙන් මගේ හද සෝදා දෙනුමන සමිදේ ඔබ ගැන පහදා මගේ හද සෝදා දෙනුමන සමිලේ ඔබ ගැන පහදා. ස්වාමීන් වහන්සේගේ පාමුලට අපේ ජීවිතයේ හැම අවශ්‍යතාවයක්ම ගෙන එන වෙලාවයි. ඔව්, අපේ සිත සහ අභ්‍යන්තරයේ තුල තියෙන අරගලය උන්වහන්සේගේ පාමුල තියෙන වෙලාවයි. ඔව් ජේසුනි, අපේ තියෙන දුක, තනිකම, කරදරය, කනස්සල්, සමහර විට ආදරයක් අතුලට නැතිකම, සමහර වෙලාවට අනිත් අයගේ නපුරුකමට මූණ දෙන්න සිදුවෙන සිද්ධි, ඇතුළාන්තයේ තියෙන අරගල ප්‍රශ්න සියල්ලම අපි උභහන්සේගේ පාමුල තියෙනවා. අපි අදහනවා ජේසුනි, ඒවා අපේ සිත ඇතුළේ, අපේ හදවත ඇතුළේ ඇතිවෙන හැම වේදනාවක්, ප්‍රශ්නයක්, බයක්, අරගලයක්, දුර්වලකමක්ම උභහන්සේ අද භාරාරගෙන අපේ මැදිහත්වීම තුළ ඒ හැම සාපයක්, හැම අන්ධකාරයක්ම ආශිර්වාදයට, ආලෝකයට ඔබවහන්සේ පෙරලන්නට ඒ ශුද්ධාත්මයන නැමති ජීවන ජලය අප තුළට එවන බව අපි විශ්වාස කරනවා. ඔබවහන්සේ සේ කරන නිසා අපි ඔබවහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා නමස්කාර ප්‍රශංසා. Hallelujah. 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 Hallelujah.
සිත කල පලවී හද කැස්න් සෙත්දී මගේ තනියට ඔබ මගේ තනියට ඔබ ආවා සමිතේ ජීවන ජලයෙන් මගේ හද අපි තවදුරටත් අපේ පරිසරය තුළින් බාහිරව අපේ ජීවිතයට එන හැම කරදරයක්ම උභාන්සගේ පාමුල මැදිහත්වීමෙන් ඉදිරිපත් කරන ඔවු අපේ ජීවිතය තුළට අනිත් අයගෙන් එන අභියෝග ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න තනිකමේ ප්‍රශ්න විවාහ ජීවිතය ඇතිවෙලා තියෙන අරගල දරුවන්ගේ ප්‍රශ්න පරිසරයෙන් අපට තව තව බලපාන දේවල් ඔව් ස්වාමිනී අපේ හදවතේ තියෙන ඔබ වහන්සේ විතරක් දන්න බාහිර හැම ප්‍රශ්නයක්ම අපි ඔබ වහන්සේගේ පාමුල තියෙනවා. ඒ වගේම ස්වාමිනී අපේ ශරීරයේ මනසේ අපේ ආත්මයේ ඇති වෙලා තියෙන හැම අසනීපයක්ම අපි ඔබ වහන්සේගේ පාමුල අද තියෙනවා. ඔව් අපට සමහර වෙලාවට ඇති වෙලා තියෙන වසනීපය ඇති වෙලා තියෙන ප්‍රශ්නය අපට කවදාවත් විසඳුමක් හොයාගන්න බැරි ඒවා. ඒත් අපි විශ්වාස කරනවා අපි අපේ අසනීපේ දිහාවත් ප්‍රශ්න දිහාවත් නෙමෙයි අද බලන්නේ. අපි ඔබ වහන්සේ දිස බලන්නේ. ඔබ වහන්සේට වඩා ඉහළින් ඉන්න බව, ඔබ වහන්සේගේ බලය ඊට වඩා බලවත් බව අපි අදහලා ඒ ඔබ වහන්සේගේ පාමුල තියනවා. ස්වාමිනී ඒ සාපය ඒ අන්ධකාරයත් යහපතට ආශිර්වාදයට පෙරලන්න. ඔබ වහන්සේ පෙරලන නිසා, ඔබ වහන්සේ ස්ථීරේම්‍ය සිදු කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. ප්‍රසංසාමි. නමස්කාර වේ. Oh.
අපි අපේ ලෝකයේ අපේ පරිසරයේ අපේ සමාජයේ තියෙන හැම ප්‍රශ්නයක්ම වහන්සේගේ පාමුලටයි අදගෙන. ඔව් ජේසුනි, අද ලෝකයේ අපි වැඩි දෙනෙක් ලෞකික දේවල් වලට පරිසරයේ මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රසාදයට ආදරයට වහල් වෙලා බාහිර ලෞකික සැප සම්පත් වලින් ජීවිතේ සතුට හොයන්නට ඉර වෙලා ඒ වහල්කම නිසාම ආත්මාර්ථය වැඩි වෙලා අනිත් අයව පාවිච්චි කරන්න, තුවාල කරන්න, රිද්දන්න, ප්‍රයෝජනීයට ගන්න අපිව පෙළඹිලා ස්වාමිනී ඒක සමාජ ක්‍රමයක් බවට පත් වෙලා ගොඩක් වෙලාවට වටිනාකම් නැතිවෙච්ච ඒ පරිසරයක ස්වාමිනී පළමු අප තුළත් දෙවනුව අපේ පරිසරය තුළත් අපේ සමාජය තුළත් ඔබ වහන්සේ මැදි වෙලා ඒ සොයන හදවතින් හොයන පිරිතුර මේ මුදල් වලවත් සතුට තුළවත් මිනිස් ආදරය තුළවත් සැප සම්පත් තුළවත් නැතුව ඔබ වහන්සේ තුළ පමණක් තියෙන බව අවබෝධ කරගන්නට, අවබෝධය නැත්තං එය ඒ අයගේ ජීවිතයට ඇතුල් කරන්නට ස්වාමිනී මේ දුවන ගමන මොහොතක් නවත්තලා ඔබ වහන්සේ දෙවියන් බවත් ඔබ වහන්සේ තුළ ඒ හැම අවශ්‍යතාවයකටම පිළිතුර ඇති බවත් තේරුම් ගන්න අපි හැමටත් අපි ජීවත් වෙන සමාජයටත් ඔබ වහන්සේ උදව් වෙන නිසා අපි වහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා වේ. නමස්කාර. ප්‍රශංසා. Yeah.